අයිබෝුවන් ආයුෂ්‍ය බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනවා හෙලදීපටීව. නරඹන සුහසක් ප්‍රේක්ෂක ඔබට. අදපීන්නේ විශේෂත වූ කතා බහකට යොමු වෙන්නට. අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ අපේ ලංකාවේ ඇතුළු මුළු මහත් ලෝකයේම ශ්‍රියලුම දෙනාගේ වන්දනා මානයට ලක්වූ උතුම්ම පූචනීය වස්තුව ලෙස සලකන්නේ යිතිහාසික සංකඩගල රාජ්්‍යහනයේ දළදා මාලිගාව තුළ තැම්පත් කොට තිබෙන උතුම්ම දාෂ්ඨා ධාතුන් වහන්සේ. මේ ධාශ්ටා ධාතුන් වහන්සේ කේම නැමති මහරහතන් වහන්සේ බුද්ධහධහන මළුවෙන් ලබාගෙන ගුහසීව රජතුමාට බාර දෙනවා ගුහසීව රජතුමා හරහා හෙම්මාලා සහ ධන්ත කුමරුන් විසින් ලංකාවට උතුම් දංශ්‍රාධාතුන් වහන්සේ ලබාදේරවා. ඉතින් වර්තමානයේ මේ උතුම් දළදා වහන්සේ ලංකාවේ මුදුන් මල්කඩ හා සමානව බොහෝ දෙනෙක් වන්දරමාන කරටවා. ඉතින බොහෝ සාදුජන සපපුෘෂන්ගේ වන්දනාමානයට පත්වන ශ්‍රේ දළදාමාලිගාව තුළ තැන්පත්වූ මේ උතුම් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධංශ්‍රා ධාතුන් වහන්සේගේ එක් පස්සක භාරකාරත්තේ හිමි වන්නේ දියවඩන නිලමේවරුන්ට. ඉතින අපිට මේ සුඳුරු කතාබහා කරන්නට විසි වසරකටත් වඩා වැඩි කාලයක් ශ්‍රී දළදා මාලිගාව තුළ කටයුතු කරමින් සි දළදා මාලිගාවේ දියවඩන නිළමේ දූරේහබ වූ නිෙරංචන් විජේරත්න ියවඩන් එළමේ තුමත් එක්ක සොඳුරු පිළිසරණක අතීත මතක ආවර්ශනාවකය දෙන්නටයි අපගේ සූදානම. ඉති ඒ සඳහා අප එතුමන් පදිංචි වෙලා සිටින මිහිදුම වලව්වට අපි ඇවිල්ලහිටේ. ඉතින් මේ සොඳුරු කතාබාහට බොහොම ගෞරවෙන් සහ ඉතාමත්ම කාර්ණකෝ පිළිගන්නවා ශ්‍රීදලදා මාලිගාවේ හිටපු දියවඩන් නිළමේ තැන්පත්, නිරංචන් ජයරත්ත ැතිතුමාවා තෙරුවන් සරණයි ඔබතුමාට කියෙපි රොම ගෞරුවෙන් පිළිග අපි මේ සොඳුරු කතා බහා ආචාර්ය නිශ්ෂංක විජේරත්න ඔබතුමාගේ ආදරණය පියතුමන්ගේම ආරම්භ කරන්න කැමතියි එතුමා තමයි දවඩන නිලමේ දූරය මුලින්ම හොබවන්නේ ඊට පස්සේ තමයි ඔබතුමා පත්වයන්නේ අපේ ආදරණය පියතුමා සහ ඒ පරම්පරාවෙන් ආපුමේ දේ පිළිබඳව කතා කරමු මුොලින්ම. මගේ පියා එක්දා ස්නම සය හැත්ත පහේ ශ්‍රීදල්දා මාලිකාවේ දිීවට නීම දූර්යට නිලවරණෙන් පත්වෙනවා. එතුමා වසර දහයක් ශ්‍රීදල්දා මාලිකාවේ දිීවත්නීම දූරය ධාරනවා එක්ද ස්නම සය ඇත්ත පහේදලා අසු පහදක්වා එතුමගේ නිලකාලේ තුළදි තමයි මම දළදා මාලිකාට සම්බන්ධ වෙලා එතුමගේ පුද්ගලිකලියකම් වශහෙනුත් සමහර අවස්ථාවලට විහාරදිී වලගම් මාට්්‍යම් පනතය හටතේ වැඩබලන දීවඩණිි හැටියටත් පම කටයුතු කෙරුවයි. මම දීවඩීමි තනතුරට පත්වුණේ ඊට පස්සේ එක් දාස්ටනමසි අසූ පහේ එක්දාස්නන්මසි අසු පහේ සිට ඒදහස් පහවශ්‍ය දක්වා දල්දා වහන්සගේ ගිහි පහරකාරත්වය මා විසින්දන්නු ලැබු. මගේ පියා එක්දාස් නමසය හැත්ත හතේ එතුමා දේශ්පාලන කටයුතුලට සම්බඳ නිසා එදාඇතුමා අධ්‍යාපනාහා උසස් අ්‍යප ඇමතිවරයා වශයනුත් අතිකරණය ඇමතිවරයා වයනුත් කටයුතු කරපු නිසා එම කාලයේ තුළ එතුමට කාලය පලස්්නයක් තිබුුණ නිසා මම එතුමා වෙනුවෙන් වැඩිහැරියක් දදා මාලිගාවේ කටලුතුවලට සම්බන්ධ වෙලා එතුමා නියෝජනය කිරීම සඳහා මම පෙරැහැරෙත් මන් කෙරුව. මම එක්දස්නමසි අසුව එකේ ලංකාතිලක තේවා විශ්ණු මහාවිශ්ව දේවාලේ බස්ථානිල් මේ තන තොටත් ම පත් වනා එම නිසා මම දල්දා මාලිගාවත් ලංකාතිලක මහා විශ්ව දේවාලෙත් බස්න කටයුතු කරලා තමයි එක්දස් නමසිහ අසු පහහිදි මොම දීවඩන්නේින් තන්ට පත්්‍රේ. ආචරය නිශ්ශංක විජයරත්ත මහත්මා දේශපාලනයට පිවිසීමත්න වර්ෂය එක්දස් නමසි අසූ පහවර්ෂය දියවඩන නිලමේ තනතුර ලැබීම දක්වා ඔබතුමාට ඒ ලැබුණනාව තනතුරත් එක බතුමාගේ ජීවිතය කොහොමද දෙෙනස්සුඩ. මහිතනෙක් කිසිම දීවඩින් කෙනෙකුට මොන දෙන්නට අවස්ථාව නොලැබුණු ඉතාම අතිවීෂණ කාලයෙක තමයි මමම තනතුරු මට දරන්න සිද්ධ වුණේ. මොකද දියවර්ණිලිම්වරු දහට දෙනෙක් දහට වවැනි දීවනිීම හැටිට මම කටයුතු කරේ. මොකද එක්දස් හට සය පහලවෙේ ප මාතු දෙවෙන්දා උඩරට ගියවසුමෙන් ශ්‍රීකම රාජසිංහ රජතුමාගේ බලය නැතුන් අට පස්සේ දල්දා වහන්සේගේ භාරකාරත්වයට පත්වනේ කපුත්වේ දීවර්නිිල්ම තුමයි. එක්දා සටසිය පහළේ සිට මම තමයි දාහටවැනි දීවඩ්නිල්ම හැට පත් වුණේ. නමුත් මහනුවර යුග දළදා වහන්සේ සංකඩ කල සයිලාබිධාන පුරවරයට වඩම්මවේ, එක්දස් පන්සිය අනුව එකේ ආධාන මල්ලු ගෙඩිගේ විහාරස්ථානට තමයි පලෙන් ඉන්ම නුස්සූරය රජතුමාගේ කාලෙ දෙල්කමෝ රජමහා ව්‍යහාරස්ථානෙන් කුරහන් ගලක තැම්පත් කවලලා ඇතිබුණු දල්දා වහන්සේ කෝට්ටයුගෙන් පස්සේ මහනුවරගට වඩම්මල එක්දස් පන්සේ අනු දෙකේ තමයි මහනුව රාජධානය බීකළ දල්දාමාලිකාව ඉදි කරලා රජවරු නම දෙනෙක් දළදා වහන්සේ භාරකාරත්වය දැරුව ලනි ම ධර්ම සූරයේ රජතුමා ට පස්සෙ සෙනරත් රජතුමා දෙවන රාජ සිංහ රජතුමා දෙවන විමලධර්ම සූරියයේ රජතුමා සහ නරේද්‍ර සිංහ රජතුමා සිංහල රාජවාන්සික රජෝරු. නමුත් තරේන්ද්‍ර සිංහ රජතුමාගේෙන් පස්සේ නායකර්වාන්සික රජෝරු මහනෝරය වුගේ හතර දෙනෙක් රාජකම් කළ. ශ්‍රීවිජයේ රාජසිංහ කීතිෂ්්‍රි රජසිංහ රාජාධී රජ සිංහ සහ ශ්‍රීකම රාජසිංහ රරිතුමල්ලා මෙයින් ඇතම කියනවනම් මහනුවරයුගේ තල්දා වහන්සේ ඇතුළු විශාල සේවයක් කෙරුවේ ීතිසිී රානිසිංහ රජතුමා උක දෙතුමා තමයි සියම් දේශයෙන් උපසම්පදා වඩම්මල විශේෂය පව උපාි හාන්දුරුව ඇතුු භික්‍ෂූන්හන්සලා ලංකාවට වඩම්මල සියම් දේශයේ අයෝද්‍ය ප්‍රදේශයේ රජකම් කළ මහා ධර්මික බුරුමකොත් රජතුමාගේ සහයෝගෙ ලබාගෙන. ධම්මාරාම විහාරයේ වැඩ හිටිය පවරු උපලි වා භික්ෂණ වන්සේ අතුු භික්ෂණ වහන්ස වඩම්මල එක්දා සත්්‍යය පනස්තුනේද මල්ලතු ඔබේ මහා විහාරස්ථානපු පපුෂ්ථාගාරදි මේ රටේ උපසම්පදා සීලය බිහිකෙරුවා. එට පසේ මල්ලොතු ව අස්කිිර බේ විහාරය මහනාක ස්වාමිද්‍රයන් මහන්සේලා පපත් කරලා. ට පසේ වැලවිට අසරන සන්නසන්නන් කරණයග ස්වාමින්න් වහන්සේ සංරාජ ස්වාමීන් වහන්සේයටට පත් කරලා මේ රටේ බුද්ධසාාසනයේ චිරස්තිතියක් දියුණු කිරීම සඳහා කීතති ස්ශ්‍රී රාජ සිංහ රතුමයි කාලෙදී අටයුතු ආරම්භ කෙටට. ඊට පස්සේ විශේෂයම සියම්දේශය වැඩසිටිය පවරු උපාලිහාඳුුවන්ගේ ඉල්ලිම අනුව තමයි මහනුවරයුගේ දළදා පෙරහැර සම්බන්ධ වෙන්නේ ොද නොර ුග ඇස ංගල්ලේ පෙරහර තිබුණා නාත විශ්ණු කතරගම පත්තිනියන දේවාොළ ඇසල මංගල්ලය සිදු කෙරුණා මොකද හින්දු ආභාශ්‍ය තිබුණු දේවන්නන්සලා සිටපු නිසා. ඒකේ මුල් තැන තමයි විශ්දේවාලය අපි කියන මහදේවාලය කියලා මහදේවාලය යටති තමයි පෙරහර මංගල්ලයේ සිද්ධ කෙරනිි. පස්සේ උපසම්පදාව ගෙනාවට පස්සේ හත්සියය පනස්තුනේද. පවරු පලිහන්දුරු සංරාජහන්ඳරුවන් ඇහවාදැ උපසම්පදාවත් ගිනල්ලා මේ රජවුරු තවම හිදු ආබාසයට තව පෙරහර මංගල්ලේ සමරනවා ඇයි මේ දළදා වහන්සට මූලිකත්වය දෙන්න ඇත්තිකේලා. ඉරපසි තමයි කීතිසිී රාජසිංහ ජතුමා. එතුමා විසින් ඇතඋඩේ අන්න පාවිච්ි කරපු හවුඩාවත්.ඒවගේම රජතුමා විසින් රංසිවිගවත් රිදිියෙන් සකස්කළරත්ර සහිතව. පෙරහර කණඩුව රිදියෙන් ස රණින් ඉදි කරලා ඒකට සියලි ධාතතුන් වහසල හසර පුංගරලන්ධාතුන් වහන්සල තැන්පත් කරල පෙරහැර කණ්ඩුම කල තමයි දළදා පෙරහැර එක්දා සත්්‍යය හැත්ත ගනන්ගල මහනුවරයුගේ ආරම්භ කෙරුවේ. එදා පටන් අද වෙනක අකණ්ඩව දළදා පෙරහැර පවත් පේගනය නොවා නමුත් අටසය පහළවේ ඉංග්‍රීසින්ගේ කාලේ දල්දා වහන්සේගේ භාරකාරත්වය ඉංග්‍රීසින් විසින් රට බැ අත්පත් කර ගත්තත් දියවර නිලම හැටිට කපුවත්තේ දීවරනිම ඒ සම්පධානකූල කටයුතු කෙරුණවා. නමුත් එක්දා සටසය දහටේ කැරල්ල ඇතිවුණු අවස්ථාවේදී වාාරරිපල ස්ට්‍රිස් වගගේ හු දල්දා වහන්සේ අරම් පැහරගැෙන හිල් හඟ පොහහිද ඉංග්‍රීසින් විසින් නැවතවාරිපළ හාන්දුරුත්ත් අත්තඩං ගුටාරගන යාපන හිරකිෙදරට එයවල. දල්දාවාහන්සේ අරගන වෙනම ආරක්ෂ සහිතව දල්දා මාලිකාේ තැන් පත් කෙරුව. කලා දිසාපතියට තමයි අතුරතු බුණන පෙරහර මංගලව කරන්න දුන්නේ නෑ. ඒ අවස්ථාවදි තමයි මේ රටේ දුර්භික්ෂයක් ඇතිවෙලා ලංකාවම නියගයට පත්්‍රච්චය අවස්ථාවද තමයි උඩරටහිටපු නිලමවරු අධිකාරඹොරු දිසාවරු එමගේ මහනාග ස්වාමන් වහන්සලලා ඉංග්‍රීසිය ආන්ඩුවෙන් ඉල්ලිීමමක් කරලා භහන්සාන්ටු කරවයට පිල්ලි මක්කෙරවා මේ පෙරහැර කරන්න අවස්සර දෙන්න කියලා. පස්සේ තමයි එක්දා සට සිය විසි අටේදී දළදා වහන්සේ මහ මලුට වඩම්මලා දල්දා ප්‍රදශනයක් කරාට පසේ තමයි එනියගේ නැතිවුනේ සැ තමයි දල්දා සිරිිසේ දළදා වතුර කියලා වහන්සේ දන්නවා ඒ තියන්නේ මොකද නුවර හල වැහැලා ඔය අද නුවරවැැව ක දකිවේ කිරි මුහද කියලා. එතකොට අද නගර ඉදි වෙලා තියෙන්නේ බෝගම්ර වැැව උඩ ඒ අනේ අදවරන් ලොසුකනුව එතකොට බෝගම්බර පන්ධනාකාරය එතකොට පොදු වෙළඳ පොල දුම්රි ස්ථානයහ ක්කො යෙන්නේෙ පරණ බෝගම්බර වැැව උඩ. ඉතින් එක්දා සටසිය විසිටේදී මුළු වැඋතුරුවට පස්සේ තමයි ඉංග්‍රීන් බෑ වෙලා පල්යා බෝගම්බර වැැවත් වාලතම ව නගර ඇති කෙරුේ. ඒ දල්දා වන්සගේ හාස්කං එදා එක්දා සටසය විසි අටයේදී එමුව කරල තල්දාවන්සේ දැන් පස්සයයා එලිට වැඩමීමනය මාලිග ඇතරමයි තැන්පක් කරති කළ තමයි පෙරහැර මංගල්ලය කටයුතු සිදු කෙරුණේ. නමුත් ඉංග්‍රීසින් භාරෝ තිබුණු දනදා වහන්සේ එක්දාස් අටසිය හතලි සතේද තමයි ඉංග්‍රීසින් නැවත මානය කහක දෙනමට දවඩ්ලිමිටත් නිලවසෙන් භාරධෙන්. නමුත් ඒවකට මාලිග දීවඩලිමි තනතුර දරපු එක්දහ අයහතිකේ ඉදල හතලි සට දක්වා. ව තනතුර දර්පු දල්ලෑවේ අධිකාරම් දියවඩමතුමා මාතලේ කැරල්ලට හුවනවා. අවෙලා රජය විරුද්ධව කුමන්ත්‍රණය කරුව කියලා එතුමගේ දීවඩම නතුන තහසිකල්නවා. කරලා දළදාව නැවත ඉග්‍රීසිම් බාරයට අරගන එක්දා සටසේ පනස්තුනේදී තමයි නැවත දළදා වහන්සේදවනිල්මටත් මහනාගහන්දුුරු දෙන්නටත් නමුත් දුර්ලෑව අධිකාරම්තුමාගේ දීවඩතු තහනත් කරලලා දේපලත් තනකරවා. එතුමගේ වලෝ තමයි අද රජින හෝටලේ නුවරතියෙන්නේ රජ නහෝටේ තිීන තැන මයි දුර්ලව අධිරම්මාගේ වලගෝ තිබුණි. ඒවා පවාල් රජය සම්පූර්ණයම අත්පත් කරගත්තා. එනිසා නමුත් ඊට ඒම් පස්සේ තල්දාමාලිකාාවේ දෙවන ලෝක යුද්ධ කාලය වනත් නමසය පහරුවේ පශට ඇතුන පරහරන්නගේ හිල්ල ඒ ප්‍රශ්න ඇතුනත් ඒත් එච්චර ලොකු අවුල් ඇතුනේ නෑ දෙවන ලෝක ුද් කාලෙ වනත් එච්චර මාලිකහට අවේරයක් වුණේ නෑ. නමුත් මූලික වශයෙන් මගෙනීල කාලය ඇතුල්දී තමයි දෙවන ලෝක යුද්ධ කාලෙදීත් මහනය කාලු දෙදමත් ඒවකට දල්දාමාලික දියවඩඩිලි තනතුර දැරපු ටබ. රත්වත් දියවලඩට මගේ කාලේ. දල්දා වහන්සේ එක්දස් නමසිය අහතලිස් පහේ. දදහන්සේ ආරක්ෂා සහිතව තැම්පත් කරලති නමොකොද ජපන් වෝ විසින් බෝම දමයි කියල. මගේ කාරයදි බිසුුණු අවස්ථා දෙකකට මුණ දෙන්න සිද්ධ වුණ එ සම්බන්ධ මං පස්සුව වහන්ස ලට විස්ත කළ කියන්න. දළදා මාලිගාවේ ඳිලමතුමනි කාරණා කිහි පැත්වයවා. එකක්තමායි ප්‍රධාන වශයෙන් මෙ තේවාවේ භාරකාරත්වයේ හම්බ වෙන්නේ මල්ලතු අස්ගිරි කියන මහානායක ස්වාමයෙන් වහන්සලා යටතේ. විහාර දේවාල ගම් ප්‍රකාරව ඒ පනත යටතේම දියවඩ නිලමේතුමා කියන තනතුළට හිමි වෙනවා ප්‍රධහන ගිහි භාරකාරත්තේ. ශාල කාර්ය භාරයක් මේ තනතුර ඇතුළි තියරු. ඔබතුමා එක්දාශනමසි අස්සූ පහවර්ෂය පත්වෙලා ඒ තනතුරට ඒ තනතුර තුළ ඔබතුමාට නිලවශයෙන් ලැබෙන රාජකාරය වගේ ඔබතුමාගේ කාර්ය භාරය පිළිබඳව පැදිලිකරත්ො පහගන ්‍යහාරදීවේවාලක මාර්්‍ය පනතට දල්දා මාලිකාව යටත් වනේ ක් දස් නමසය තිස්ස එකේම තිවග නමුත් අටසය පහළවෙ ඉඳලා දල්දා වහන්සේ ආරක්ෂා කරපු දියවත්නිමවරු ාජ විශේෂෙන් හිටියා. එක ඇත්තමක නොනම් බ නොගෝල දීවන්තුවා කාලය වෙනකං දර්දාමාල්ිකාාවට පත්වෙන දියවාඩ නිිල්මල පත්කෙරුවේ මණ්ඩ ලයකින්. ඒ නුවර හිටපු අධිකාරම්වරු දිසාවරු රටේ මහත්තරු එක්කා වෙලා ඒ මණ්ඩලයකින් තමයි දියවඩ නිලිමිේ තවල්ලාඒ රදරවරු පත්කෙරුවේ. ඒ පත්කරපු අවස්ථාව ඉංග්‍රීසි රජ පිළිගන්ඩත්වනමක දේකළුගේ එයටට තෙෙන ලංකව තිබුණේ ත් පිගත නමුත් මේ ණ්ඩලකින් මයි දල්දා වහන්සේ ී භාරකාරත්ව පත්කරගනාවේ. නමුත් එක්දා සටසිය පනස්තුනේදී තමයි මාහන එකු දෙනටත් දවලතුවන් නිල වශයෙන්ම දල්දා වහන්සගේ කරඩුවල ඇතුර ෝසිියල්ලම ඉංග්‍රවිසින් බාරදුන්නේ පො එතකං ඉංග්‍රවිසින් භාර දුන්නේ නෑ. නමුත් එක්දස් නමසය තිස්ස එකේ විහාරදේවලකම් ආට්‍ය පනත එනකං දල්දා මාලිකාක පත් සියලුම දියවර්ණලිවරු මහනාක පදවදක වගේ ජීවිතන්තය තෙක් පත්වන දියවර්ණලම පත්ව හම මැරණකම්ම දීවර්ණ තනතුර පත්වෙනවා. නමුත් එක්දාාස්තමසය තිස්සකේ ඉග්‍රීසින් විසින් විියහාර දවනගම් මට්‍ය පනත ගෙනාපු හම දල්දාමාලිග දදිවරර්ගීමේ තනතුර දරුවේ පබී නුගොල දීවර්ණතුවා. එතුමා ඉංග්‍රීසින්ඩක්ක ම පත්වුණේ පනතගේෙන් ිස්සල නිසා එතුමා නැතිවෙනකං ඇතුරු කරණ්ඩුවේ ඇතුරු බාර දෙෙන් නැකව රජයට. මේ මහාභාරකාරතුමාට බාර දෙන්න කොමකද විහාරදයවානකම් මා්‍ය පනත මහාභාරකාර දෙපාරමේතු යටට තමයි යටත් කල තිබුණේ. පස්සේ එතුමා ක්දස් තම සය තිස් හතේද තමයි නැතිවුණේ. නැතිව වුණට පස්සේ තමයි පලවෙනි නිලවර්ණය මහා භාරකාර දොරමේන්තුව යටතේ තිබුණේ ක්දස් තමසේ තිස්සතයදී ඒ නිලවරණයෙන් .බ. රත්වත්ත දීවර්ණනීම තමයි පත්වනේ. එතකොට ඒකට චන්දනාමලයක හිමියේ තිබුණේ උටරට පළාත්වල තිබුණු විහාරදේවාලගම් මාර්්‍යම් පනතයට තයතියෙන රජමහාවිහාරස්ථාන එතකොට මහනාක ස්වාමින්ද්‍රණන් වහන්සේලා දෙනම ඇතුළු රජමහාරවි්‍යහාරස්ථානවල භාරකාර ස්වාමීන් වහන්සලා ඒවගේම ඔගට පලාාතය යි විහාර දේවාලවල බස්්නාග නිළිමතුමන්ලාඒවගේම ගිහි භාරකාරවරු ඒ වගේ ඒ කාලේ අධිකාරම්වරු රටේ මාතරු දිසාවරු වෙනුවටඒ ප්‍රාදේශය ආදයම් බාර නිලධාරන්ට තමයි එ බලය තිබුණේ ඒකාලේ ඩාරෝ හැටිය සනතුර තිබුණේ එක පස්සේ පාදේසිේ ආදායමම් නිලධාරී හිළඟට උපදිසාපතිය වගේ ඇවිලා ප්‍රාදිශේ ේකම් හැට ඇවිලා තිෙන. ට මහනුවර උඩනට පනාාත කියලා ගත්තුොත්ඒ එනොව මහනුවර දිස්ත්‍රීකෙන්, මාහනුවර දිස්ත්‍රිකය මාර්තලයේ දිස්්‍රිකය නොුවරෙලිය දිස්ත්‍රිකය, අනුරාධිපුර දිස්ශ්‍රීකය, එතකොට පොළොන් නරුද්දිස්ත්‍රීකය, කුුණනෑගල දිස්ත්‍රීකය, එතකට පුත්තලම සිංහලපත්තුව වෞන්‍යාවේ සිංහලපත්තුව. එතකොට තිර්කුණාමලේ සිංහලපත්තුව, එතකොට අම්පාර සිංහලපත්තුව ඒළඟට බදුුල්ල මොනරාගල, ඊලංඟට රත්තපුර කෑගල්ල ඒවගේම ගාල්ල හිනදුම් පත්තුව මාතර මොරුවක් කෝඩල යනතා සටසිය පහළුවේ. උටරට රජධානී තිබුණු මයිම් ඇතුළූ පිහිටි ප්‍රදේශවල තමයි මෙමකර එකේ උටරට ප්‍රදේශයට අයත් ඒ විහරදේවාලක මාට්්‍යනා පනතය යටතේ ලියාපදිංචි සිද්ධස්ථානවල භාරකාර ස්වාමීන් වහන්සලාට සහඒ බස්ටාෑයිල් මිතුමල්ලට දේවාල තිස්සකක් එෙනවා ඒ තිස්ස එකේ බස්ටායිල්මිතුමල් ට සහ ප්‍රාදේශීය ධ රජ නිලධාරීන්ට තමයිඒ බලය ආවේ මේ නිලවර්ණයෙන් පත්කරන්න. නමුත් ඒකාලේ අධිකරම්වරයක් හෝ රටේ මහත් එක්කෝ දිසාව කෙන කිිටියුවොත් ඔහුටත් චන්ද බලයක් තිබුණ. නමුත් දැන් අධිකාරවවරු රටේ මහතුරු දිසාර්වරු නැති නිසා දැන් සම්පූර්ණයෙන්ම භාරකාර හිමිවරු මනායකාරක දෙනුම ඇතුළු. ඒවගේම පස්්නන් නිිමිල සහ පාදිශලය කමල තමයි දැන් පත් කරන්නේ. ඒ වගේ ඉනිලවර්නය ප්‍රතචි දියවඩි මෙැ හැටිට Tබ රත්වය දියවඩනිිතුමා ම ඉස්ලම්පත් වනේ ිත්තය ඉදලලා හතුලි සත වෙනකං. ඊට පසේ හතුලිස් සතේද පත්වනාා කොලින් නොගෝල දියවඩනිිමිතුමා. එතුම හතරි සතවයදල පනසත්ව වන පත්වල ය පනත්වයලා හැටේක් වෙනම් කටයුතු කරල හැටේ දී එතු නැතිවුණ ඉටපසේ හැටේ දී හැරි ්‍රත්වය දීවර්ණීම පත්වල එතුම හැට හතරේදි නැතිවුණ එතකට හැට හතරේදී ි. උද්‍රාාවන දීවටලින්තුම පත්වෙල එතුමට හැත්තා හතරෙද අයින් වන්න උනමක අවරුදු හැත්තවට වඩා දීවර් දූරය දරන්න බැරි නිසා ඉටපස හැත්ත අතරේ අගදි මගේ පියා පත්වුණ දල්දාමාි දියවන්නේීම හැටිට ඇත්ත පහැමල පත්තලා අසූ පහවැෙනකන් එතුමා කටයුතු කර අසු පහදි තමයි මම කට්ටයුතු කරේ. එනිසා දියවර්ණ ලිමිට සම්පූර්ණ චංචල හා නිශ්චල දේපල දළදා වහන්සේ ඇතුර දියවර්ම තම භාරෝ කටුතු කරන්නේ. එකන්නේ දල්දාමාලිගාවේ සියලුම දල්දා වහන්සේ එතකොට පූජ කරලා තිය බාණ්ඩ ඉඩකඩම් ඒවගේම මාලිකාව තියන පුදසිරි චාරිත්‍රඒවට පත් කරන නිලධාරී පත්කිරීීමම්ඒවගේම මාලිකාව තියෙන මංගල්යවල් සංවිධානය කිරීම ඒ සැෑම දෙයක්ම දීවගේ යටත තමයි එන්නේ වගේ මාලිකාවය අරමුදල් වලට වක් කියන්න ඕොන වාශිකායවයක් බෞද්ධට බව මා භාරකාර පාරමිත්‍ර දිරිපත් කරන්න වෙනවා නමුත් එක්දා සමස අසුවේ මහාභාරකාර තුමාට තියෙනවක්කීම අද බෞද්කටු කොමසාරිෂ්ට ඇල්ලතිී. අස්ුවේත් එක්දස්තම ස අසුවේ තමයි බෞද්ධ කටිතු කොමසාරිස්වරයා මේ විහාර දේවාලක මාර්්‍ය පනතයේ භාරකරු හැටිට පත්වෙන්නේ නමුත් දල්දා මාලිකාාවේ චංචල හා නිිශ්‍යල දේපළොල බාරකරු දියව වි නමුත් මහනාක ස්වාමින්න් වහන්සේලා දෙන තමයි මාලිකාවේ තේවව බාරුවෙන්. නමුත් ඒේවා බාරව සිටියත් හැම වර්ෂයම වස් පෝයට ඒේවාව මාරුවයවා මාලිකාවේ. ඒ ර්වෙනකොට වසරක් මල්ුත්ව වසරක් අස්කිරේ බාණයකාන්ට භාර දෙනකොට ඒම උඩමාලෙ තේවාවට ගන්නා බඩු ලයිස්ත්‍රතින රජෝරූ පූජකරතු කෙන්්ඩි රම්පාත්‍රඒසිියල්ලම උඩමාලේ පල්ලෙ මාලේ ඒවා සියල්ලම භාණයකාන්දුරුන්ගේෙන් ාර දුම් බවටත් බාර ගත් බවට දියවදධනීම අසක කරගන්න ක ේසලුම් බඩු වාන්්. දලීම භාරව ඒය වගේ කියීම තියෙන්නේ. නව තර තේවා මාරරනකොට ඒ බා්ඩ බාර දෙනවා හම ුරුද්ය හාර දෙකට. ඒ රජුරුව විසිම පූජාකරපු රම්පාත්‍ර කන්්ඩී එතකොට සෑම දෙයක්ම ඒේවාවට අවශ්‍ය වටාපත චාමර හැම දෙයක්ම බාර දෙනවා. ඒවගේම මාලිකාවේ ැ කත්තියන බාරාන්ධිතිය නවා මුත්තැන්ගේ ඒවා කාරීකෝරාලයටඇ දීවල්ලින් භාරවේ කටිතු කරණ යනවා. ඉතින් මාලිකාවේ තේ පූජාවල් ඒවා සෑම දෙයක් මේ විදිහට කෙරෙනවා ඒේවා කැටතු විහාර දෙකට බාර දෙෙන. නමුත් පත්තිරිප්පුව ඇත්තමකිෙනවොන දල්ලාමාලිකාාවට ඉංග්‍රීසින්ම් භාරදුන් එනෑඒ ඉංග්‍රසි රජයටත තිබිලා එක්දාස් නමසය හැටහයේද තමයි ඩඩලිසේන්නෑ කගමැත්තුම තමයි දල්දා මාලිකාව. පත්තරිිපපු ගොඩනගකිල්ල බාර දුන්න මක පත්්‍රරිපෝ සේක්කම අඩසිංහ රජර ඉදි කෙරුටඒ එකක රජ්ජර මහජනතාවගේ දර්ශනයට පාචිකටක මානංගාවට අදල් ගොඩනැගල් ලක්නමේ ඉතින් ඒවුණට ඉග්‍රීසින් අටසේ පහට දේ ගත්තර පස්සෙක ඉංග්‍රීේ ආන්ඩුුව යට තිිලතමයි හට හය දදා මාලිකාවට බාර දුන්න. එතකොට මාලිකාවේ පත්තරිිපොට පුස්තකාලයක් තිබුණන ඔොරේන්ට ලයිබ්්‍රරිකල එක පරන උල්පන්ගේ තිබුණ ඉග්‍රරිසි ආඩුව කාලේ ඒ පුස්තකාලේ ති කමිටුවක බාරෝ ඒ කමිටු හිටපු සාමාජිකය තමයි සිරිමල්වත්තේ ආනන්ද අපේ මල්වත් භාෂය මහනාක ස්වාමින්න් වහන්ේ. උන්වහසේ තමයි ඒසාමාජකින් අන්තිම ජීතතුන් අත ඉතුරචික්කම සාමාජක. උන්වහන්ේ භාරෝ තමයි පත්තිිපියය පොත් පත් සියල්ලම තිබුණේ ම උන්වහන්සේ එක්දාස් ම අඇසුනමේ අපොගත් වනාට පස්සේ. ඒ සියල්ලම ලේඛන දීවඩනම හැටියට මම භාරාරගෙන ජාතක ලේඛනගාර දෙ පාර්මීන්තුයි යටතේ ලේඛන සකස් කරලා පොත්පත්වල ඒම කරල දල්ලා මාලිකාව යටතට මොකද ඒ අපේ වැලිවිට සංගරජ හාන්දුුරුව අතින්ලිය බේසද්්‍ය මංජුසාාව තියෙනවා. ඉතින් ඒ වගේ ඉතාම වටිනා පුත්්පත් පුස්ස කාලෙ තියෙන නිසා ඉති ඒ තේවා මාරුවෙනකොට මල්ලතු අස්කි විහාර දෙකටත් මා විසින් පත්ත්‍රිප්පුවත් ඒ මාර්රුවෙන විදිහට හසුව නම ඉඳදල සකස්කිරවා. න් ඒයනෝ තමයි අදත් පත්මාලිකාවත්තේවාට උඩ මාල පල්ලෙ මාලි විතරයි භාරදුන්නේ මුද පත්තිරිිපව අපේ යගේම ලේකනත් එක්ක භාර දෙනවා විහාර දෙකට පත්තිිරි්පය අතුවත් එක්කම. තහම ඒවගේම දල්දා මාලිකාවේ ඉඩකඩම්. දල්දාවාන්සට පූජකල්ල තියන ගන්ධයවේ අතින ඒවගේ හම්බක් මුරුතියන අලුත් සහල් මංගල්ලට ඒය අලුත්සහල් අරන්ඉන්නේ ඒ විධානලයටතේ ඒවගේ අලුත්සාාල් මංගල්ලට හාල් සේරුවා සුවක්. දල්දාවාන්සිට පූජ කරන්න නෑ වගේ මාලිකාව මංගල්ල තිනවා ඇසල මංගල්ය අමතරවතින අ උත්සාහල් මංගල්ලය වෙසක් මංගල් වගේ උපසම්පදා පෙරහැර දහයක් රජර වෙනුවෙන් දියවන් නිලිමේ විසින් කරන්නන ල්ලත් විහාහරයට පොය පහට පහයි අස්කිරයට පහයි පෙරහැරෙන් රජරු වෙනුවෙන් ඔටුරු පලන්න ඕනෑ වාහල්නාගයට දල්දා මාලිකාය විසිමන්න පිති දියව නිිේ විසින් එකලා පෙරහර පහත් අමතරව දල්දා මාලිකාේ. සුන් පෙහර කරන්න වෙනවා ඉලඟට ඇසල බංගල්ලේ හිට අමතරව කාත්‍යය මංගල පෙරහරත් කරෙන. ති ඒවා චාරිත්‍රක්කම දියවර්නීමි ාරයනවා යවගම දල්දාවාන්සිට පූජ කරන ලද නිශ්චල දේපොල්ොල්ට අමතරවෝ චංචල දේපොලොවල හැටිර හනිකට පජ කලති අලියතුන් ඒව සියල්ලම දියවර්ණලම භාරෝ තමයි තිබන්නේ. විශේෂයෙන්ම එක්දා සත් සය පනස්්ටනේදී උප සම්පදාාව ලංකාවට වැරම්මෝට පස්සේ. උපසම්පදා කාල තුලදී රජව වාසලින්. රජ්ජුරූ විසින් භික්ෂුණන් වහන්සලා පොෝය පහට වෙසක් කිය පොසුම් පෝය අසර තින පොය පහට නාගින් පස් දෙනෙක් පත් කරනවා මල්ලතු පාශත් අස්කරිපාශෙත් ඒ සියල්ලම රජතුමා තමයි දරන්නේ පිරිකරද දැහැත්ද වගේ මාලිකාවට ගෙනල්ලා ඔටුටු පලන්දලා ඇත උඩ තියලා දේවල චතතුවස්ශ්‍රය තුමලලක් ගමන් කරලා පෙරහැරෙන්ම රජුරු විසින් විහාර දෙකට උපසම්පධාවනේ නාග භික්ෂන් මාන්සිලා දෙනම යවනෝ. එති එක තමයි වාහල නාග පෙරහැර කියලා මාලිකාවේ අවුද්කට සැරයක් එදා ඉඳලා එක්දා සත්්‍යය පනස්තුනේත් කිදලම. ඒ නද ඒ වර්මානය ලැබෙන භික්ෂන් වන්ස එකක පැත භග ඒ භග්‍ය සම්න්ධය මකද හම භික්ෂවාන්සේ නකට න වාහලනාග දරය ලැබෙන්න්න ඒ එක මල්ලතු විහාරයේ මහනයි කාන්දර ඇතුු ග විින්සත්වාරිගේ කාරර්ක සංග සභාව තීරණයක් මත තමයි සිදවෙන්නේ. ඉතින් ඒ සිදුවනහම භානය කාන්දරෝ දීවන්ඩිම ට මට ලිකිිතව දන්නනවා. මෙන්න මේ පොය පහට මේ පස් තම පත් කරලා තියනවා කිලි පස්තම පත් කරලලා විහාරයෙන් මාලිගාට ඉවට පසේ මයි හිවිසිමණ්ඩක් පෙදී මම ඔටුන්න පළන්දල විහාරියට යවන්නේ ඇත උඩදලා ඒත් එක පැත්තකින් ඒත් එක පැත්තකින් භික්ෂූන් වහන්සරට ලැබෙන භාග්‍යයක් සහ වරමක්. දෙවඩ නිලමතුමනි ඔය එක්කම් මා දැනගඩ ැමතිේ ඔබතුමාගේ කාර්යේ විශාල වගකයම් රාශියයක් තිබෙනවා. නමුත් ඔබතුමාගේ කාර්ය පහස්සුව වෙනුවෙන් වෙනම නිෙලදාාරෙන්දෙ ආධිකාරවරුන් විධාන නලධාරිවරු ඒවගේ වන්නම තනතුරු රාශියක් මේ දළදා මාලිගාවේ ඇතුළේම නිර්මාණි වෙලා තියනු ය පිටවෙ දැන් ඇත්තමකින් ර ඒ සම්ප්‍රධාන කූලව එ රාටිකාර අනුුව බැලුවෝත් දියවරන්නේල රඟට ඉන්න කාරී කරවන රාල. කාරිය කරවන රාල සමගම ඉන්නවා මාලිකාය දළදාවාහන්සේ ළඟ සේව එකන්න වට්ටෝල් රාල. ගෙප්‍රරාල කත්තියනු රාල්ලේ රාල්ල ඉන්නවා. එල්ලකට පල්ලෙ මාල රාල ඉන්නවා ඒරාල්ල ඊළඟට ගම්දාහ විධානෙලා ඉන්නවා. ඒ විධානලට තමයි ඒ අවශ්‍ය රාජකාරී සියල්ලම පැවල්ල තියෙන්නේ. ඉතින් ඒ වගේම මාලිගාවේ හෙවිසි ඒවා ඔ සඳහා හෙවිසි සම්බන්ධ කටයුතු කරන්න තියෙනවා එකට පනික්ක මුර හතරක් තියෙනවා ඉහලවල මාලගම්මන මොලකොඩ ඩුවවෙලෙලයි පනම්පා හතරක්තිනො යයි තමයි රාජ කාරිතේවාාව කෙරෙන්නේ. ඒවගේම මාලිකාවේ සෑම බදාදම නානමුර මංගල් යඇතියනවා. ඉතින් එදාට නාගසිං්ඥන්ඒ මේ සිද්ධ වෙනවා ඒවගේම දල්ලා මාලිකාවේ කවිකාර මඩුවතියන. සෑම පෝ එදාට බදාදට කවිකාර මඩුවත් තල්දාවාහන්ස වෙනුවෙන් දල්දා සිරිත ගුණ ගායනා කරනවා. තිමක දෙදා රජතුමාට තමයි ගුණගායනා කෙරුවේ කවිකාර සිරිත රජතුමා තම වරණාව කෙරුවේ. නමුත් කීතිසි රජතුමා රජසිහ රජතුමා ඒ නියම කරා කවිකාර මඩුවත් දළදා වහන්සේ වෙනුවෙන් ඒ ගුණ ගායන රන්නිති බ සෑම බදාදටම නනානහර මංගල් දෙ දවස්සොල්ට. පෝයදාට ඊළන්ට දල්දා අපප්‍රදර්ශනවලද දල්ඩවහන්සේ එලීට පිරි ප්ඩ පට වඩම ප්‍රවස්ථාවේ ගත්තවෙලා වඩම්ම පේ ලාශසිල්ද නැවතකෙවදදනකං ඒවගේම පෙරහැර කරඩුවත්. එලියට ගත් වෙලා ඉඳලා ගෙවදනකං පකාවිකාර මඩුව පෙරහැරෙත් ගමන් කරනවා ඒ රචාරිස්ත්‍රටික සිද්ධ වෙනවා. ඒවගේ මාලිගාවේ ආලත්වයි අම්මල දෙන්නෙක්ක නවා යාලත්්‍යය අම්මල බධාරනනානුර මංගල දස්සලටත් පොයදාටත් ඒළඟ පෙරහැර කර්ඩුව අරන් ආය ෙවදූපු හම යාලත්ති බාන කටයුතුත් ඒ සිද්ධ කරන්න වෙනවා. ඒවගේම දන්දා මාලිකාවේ ඒ රාජකාර කටයුතු හැම දෙයක්ම ඒ සම්ප්‍රධානුකූලෝ කෙරෙන්නෝඕනේ මොකද ඒ වාශිව මාරිගාවය තියෙනවා මේ මුරණියම කිරීම. ඒ කටයුතු කරන්න දියවත්නිලමේ බැහැදකිින් දෙෙනො පෙෙනුම්මෙනවා හැම වාර්ශයම කාරිකුල ඇතුළුේ විධාන ලස අසීවලු සේවකින්. ඒ අවස්ථාවද අර බුලත් අත භාරාරගෙන නැවතේක වාශ්‍යයක් ගානේ ඒ කටයුතු දිීර්ග කරනවා. ඉතින් ඒ සම්ප්‍රදාය අදත්ඒ අකණ්ඩව චාරිත්‍රාණකූලෝ සිද්ධකරගනය නවා. වහන්සේ වෙනුවෙන් එ පුදසිීලරි තඒවගේම දල්දා මාලිගාවේ තේවාව කටයුක්තුවලට සම්බන්ධ වන සෑම කෙනකුටම ඒ චාරිත්‍ර වගකම් කාරිකෝරාලි විසින් පවරනවා ඉතින් උඩ මාලයේ වටටෝ රාල තමයි ඒ වට්ටල් ලේකන සහ යතුර පණඩ කරන්නේ තේවා පූජාවලාවට ඒළඟටම පල්ලි මාලය රාල තමයි ඒ රාජකාරි කරන්නේ වගේ මාලිගාවේ තේවාාවට ගේපරැල් බලාදේ අයතා රාජකාරි කරණය සම්පවුන් එම මුත්තැන්ගේ ඉඳලා ඒ ඒවාට සියනුව පණඩ කරන්න නේ ඒ අයගේ ර දල්දා මාලිගව කියැන රජරුවන්ගේ පුද්ගෙලික වැඳදුම් පිදුම් කරන ස්ථානයක් ප හඳුන්නේ. ඒනිසක් කිසි කෙනෙකුට මාලිගවට ඇතුළුුවවෙන්න දුන්නේ නෑ එක්දා සටසිය පනස්තුන වෙනකක්. ද සටසය පනස්තුනේ මහනා කාසකුව දෙන්නමටයි දයවඩින්ට දල්ලාවාන්සේ භාහරදුන්නට පස්ස තමයි. සාමාන්‍ය ජනතාවට ගල්දාවාහන්සේ වැඳගන්න මාලිකවට ඇතුළ එන්න පුලහුණනි. මොකද මහජනයට වැදගන්න තමයි පෙරහර කිරී. මාජන පෙරහරටඇවිලතව පෙරහරුණු වැඩම.නම දල්ලාවාන්සි පෙරහර කවද වැඩමේ නෑ. එනිසා සාමාන්‍යජනය ඒකාල මහමලටඇල මල්ලාසනි මහාහමල් විති පිලතිය මාලිාවන්ට වැඳලතිී කො කාට රජුවන්ගේ බැඳුම් පිදුම් කරන තැන තමයි මාලිකාාව කැන ඒ කැනෙ මාලිකාාවේ දිනපතාම අලිුවන්ුර බුද්ධ පූජාව තිය දවල් බුද්ධ පූජාව හැන්දය ගිලම්පස දෙක් තිය ගොද රජරු විසින් තමයි හම කද අරගෙන මේ දල්ලාවන්සේට බුද්ධ පූජාව සඳහා පැමිණයෙන්නේ. ඒක හතයි කාල්ට හැන්ද ඇවේ ඒ ඒය හත හතරි පාට ෙවන ගිලම පකුත්ති කො රජරුවන්ට පලවෙෙන ගිලම්පස එන්න බැර වුණා ඒතිට පසේ භික්ෂුණ වන්සලාට රජුරු පරක්ල පහමකවාමේස. එතකොට දදු අල්ල දොරවාපම ය රජුරුවත් දොරාරන්න. පසේ රජ මෙහ කියල කිවත් තන්ද්‍රකවා රාජ නියෝග කියර. පස්ේ රජවර ඇති මානලෙ කැදල නෝගයක් දුන දෙවන ගලම්පසක්තියන්න. තන් අදත්තේ දෙවලින් ඒවන් පසේ අදදාමාිකඇ තියෙනවා. ඒ නිසා ඒ රජයවරමත් ාජ්‍ය ියෝගවුණත් රජි සභාවය අවසර ඇන තම මෙවාකර. නමුත් අදකාලයම කරන්න මොනවෙේද අපි දන්න. නමුත් එදා ඒනත් විනයක් ඇැටුව. තමයි ඒ රජවරනත් ඒ සම්ප්‍රදවල් චාරිත්‍ර මෙවා කෙරුවේ. දැන් ආදාන මල්ු ගිඩිගේ විහාට හැමැරේම පෙරහර කරඩුව ගල. එක රාත්‍රියයක් ආදන මල්ේ තැන්පත් කරලා නොමකද ඒ කාල ආධනමල්ලුව ගෙඩිගගේ විහාර තමයි දලදවන්සේ ගෙනනල්ලා තැන්පත් කරකද මනුවරයුගගේ. තියන පැණි ගඩන ැික තියෙන එකක් නාත දේවාලේ ගෙඩිගේ ආධාන මළු ගඩිගේ විාර එක ගම්පලයෝගගේ දාහතවනි සිතවර්ෂත වර්යහතපු කොඩ්න ගි දෙකක්. මක මනුවරයගේ රාජධානය වුණේ දාසයවෙනි ත වශයෙන් නමුත් අර දදවාන්සේ කෙනලලා තැන්පත් කන ආධාන මල් විහාරය අස්කිර මහා විහාරය ඉතින් ඒ පෙරහැර හැම අලුද්දම ගහිල්ල එතන්දි කරඩුව තැන්පත් කරල කර්ඩුව සුදුරෙද්දක කෝත්තලලා දියවානිලමේ. නිල මුද්‍රවයද මානාකාන්ු විසරහ වටු ලේකන කියලා රජුරුමකද රජුරු පූජ කරපු රජුන්ගේ දශන මාල කොන්ඩලාබන හැම දෙයක් මේ එක තියෙනවා. තියව නිසාඒ ආරක්ෂා සැහිතව තියල තමයි ආය දවල් පෙරහර ප ආරම්භ කනකොට නැවතත් අර සුදුරද විු්ත කරලා අර මුද්‍රාවයින් කල ආය ේඛන කරන් කල්ලා බල්ල තමයි පෙරහර රම් පිටත්වෙන්නේ ඒේවගේ චාරිත්‍ර ගොඩක් ඒදීමට වක්ය මගගේීමමතිය නමුත් දිය කැපීම චාරිත්‍රකයන්න දවාලා අත්‍ර කප් සිටුවීමයි. අලුක් නුවර දේවාලින් තමයි අපගිනල්ල හිටෝල දේවල් හතර මේ විශ්ණ දේවාලය සිදු කරන්නේ. නමුත් දකැපිීමත් දේවාහත නමුත් මාලිකා පෙරහර දිය කැපීමට යන්න දේල අන්තිම ලන්දෝලි පරහර අවසන් කරලා දේවාල හත දල් මක පරහ ම ල අද ම තැන් පත් කල දේවාලහතර නැවතැඇල්ල දේවාලාත මුත්තම් ාල රං අයු තර ගැටිොට ගිල තම දිය කපලව දල් පරහර පෝධ රම කරන්නේ තියවගේ හුඟක්කේ චාරිත්‍ර සම්පදාාව සිරිත්වරිතය අදත් එයහන්නෝ කරගනය නවා ඉතින් ඒ දල්දවන්සගේ පිහිටින් තමයි අදත් අපේ මේ ලක්බිව නැකිලා තියෙන කෙනක ල්මතක්වන කමති.